මේක සංවිධානය කරපු අයටත් මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා සහෝදරයාගේ සක්‍රීය දේශපාලන ජීවිතයේ වගේම කාලයක් මම රටින් පිට හිටපු කෙනෙක් හැබැයි ගිය ජූලි මාසේ මාසයක් මම ලංකාවේ ඇවිදිනකොට සහෝදරයා විශ්වාස විස්තර කරපු දුක මන් දැක්කා මන්ද පෝෂණේ ළමයි ගැබිනි මාතාවන් ඖෂධ නැතුව මැරෙන කට්ටිය කෑම නැති පවුල් ඒ ඔක්කොම දැක්කා දුකට හේතුව මොකද්ද කියලා ඇහුවාම සහෝදරයා කිව්වා වගේම ආර්ථිකය අපේ ඩොලර් බිලියන 83ක් දේශීය විදේශ ණය 42.41යි මට මතක නැහැ මොකද්ද වැඩි කියලා නීතිය සාමයේ නැහැ විස්තර කරන්නේ දැන් කරුණු පහක දේශපාලන ජාතිවාදී 70%ක් පාර්ලිමේන්තුවේ ඉන්නේ සාමාන්‍ය පෙළවත් පාස් වෙලා නැති අය කියලා චන්ද්‍රිකා ඊපෙරේද මම දැක්ක කොයිද කියලා තියෙනවා සුදුසු නැති අය ලොකු වැඩ බාර දෙනකොට වෙච්ච ප්‍රශ්නයක් ඉතින් ඕකට මාර්ගය අර පිටපස්සේ දොරේ පිටිය තියෙනවා QR කෝඩ් එක ගහලා ඕගොල්ලන්ගේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මම මෙතන ඉඳගෙන මේ සවුන්ඩ් සිස්ටම් එක ටෙස්ට් කරනකොට කියෙව්වා සෞඛ්‍යයි අධ්‍යාපනය මොකද මම මේ දෙකේම නිරත වෙලා කෙනෙක් ඕක විසඳන්න මාර්ගය තියෙනවා එන්න ඔක්තෝබර් මාස සහෝදරයා කිව්වා ඕක වෙනස් වෙයි කියලා මෙන්න මෙතන තමයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ ඡන්දයට යනකොට චර්චිල් එකසරයක් කිව්වා වගේ අර පුංචි මිනිහා පුංචි පැන්සලක් අරන් පුංචි කුටියට ගිහිල්ලා පුංචි පොටුවක පුංචි කතරයක් ගන්න එක නේ කරන්නේ ඔය කාර්ය වෙන අතරේ තවත් බලපෑම් තියෙනවා සහෝදරයා ලෝකෙ වටේ යනවා රට වටේ යනවා අනිත් සහෝදරයෝ යනවා ඒ මොහොතේ ඡන්දයට කලින් දවසේ ඉඳන් ඡන්දයේ ගහනකන් දේශපාලනඥයෝ කියපු සල්ලි අරගෙන මාධ්‍ය පාවිච්චි කරලා පාතාලේ පාවිච්චි කරලා ඔය තීරණය වෙනස් කරන්න පුළුවන් ධම්මික පෙර කියලා තිබ්බ 30ක් ගත්තොත් මම 120ක් සල්ලි වලට ගන්නවා කියලා ඕකට මොකක්ද තියෙන ප්‍රශ්න පිළිතුර ඒක හරි ඒ කියන්නේ අපේ රටේ ජනතාවගේ පොදු මතයක් තිබෙනවා ඔව් සහෝදරයෝ ඔක්කොම හරි ජනතාව දැන් කැමැත්තෙන් ඉන්නවා නමුත් ඡන්දයේදී මේගොල්ලෝ වෙනස් වෙන්න පුළුවන් කියලා මතයක් තියෙනවා ඒක අසාධාරණ මතයකුත් නෙවෙයි ඒක අපිට පෞගේ මැතිවරණ වලින් ප්‍රතිඵල වලින් පෙන්눔 කරලා තියෙනවා එනිසා දැන් තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ ඒ ජනතාව මතේ වෙනස් නොපවතින්නේ මම කියන්නේ ඒකට කරුණු කීපයක් තියෙනවා එක අපි අත්පත් කරන් තියෙන දේශපාලන භූමිකාවේ තැන ඉස්සර අපි දිහා බැලුවේ දේශපාලන පෙත බැලුවොත් දේශපාලන පෙත තිබුණේ ආණ්ඩුව ශ්‍රී ලංකා නම් විපක්ෂ UNP විපක්ෂ UNP නම් නේ විපක්ෂ ශ්‍රී ලංකා නම් ආණ්ඩු UNP ප්‍රධානීත්ව දෙන්නේ කින්න අපි දිහා බලනවා නෑ මේගොල්ලෝ තමයි ආණ්ඩුව මේගොල්ලෝ තමයි විපක්ෂය අපි නෑ කොහොමදත් ඒගොල්ලෝ සුවර් නෑනේ මේගොල්ලෝ හතර පහ දිනක් යවන්න ඕන හොරු වල්ලන වොචර් අපිට වොචර් අපිට වොචර්ගේ පාට් එක දීලා ඒගොල්ලන්ට ආණ්ඩුව දෙනවා ඕක තමයි තිබුණු දේශපාලන පෙත චන්දේදී බලනවා ආණ්ඩුව හදන්නේ මේගොල්ලෝ ප්‍රධාන විපක්ෂ බවට පත් වෙන්නේ මේගොල්ලෝ මේගොල්ලෝ නිකන් හතර පහ දිනක් ඒ එන්නත් ඕන සුවර් නෑනේ ලුකුවේ මේගොල්ලොත් කීප දෙනෙක් ඉන්නක හොඳයි කියලා බලනවා බලලා හිතර මොකද කරන්නේ අපේ අපි ප්ලේස් කරලා තිබුණේ එතන හැබැයි අද මොකද වෙලා තියෙන්නේ අද මම ඔබට ඇහුවොත් අපි මෙතෙන්ට ආවේ අපේ ඉන්න മന്ത്രിවරු 3 දෙනෙක් ඉන්න මේක ටිකක් වැඩි කරගන්න කියලා ඇහුවොත් ඔබ මොකද කියන්නේ අපිත් ඉස්සරහින් මොකද්ද පාර්ලිමේන්තුවේ රිමෝට් එක දෙන්න පාර්ලිමේන්තුවේ යතුරු දෙන්න අපිල්ලුවෙත් නෑ ආණ්ඩුව දෙන්න කියලා එයි බැරි වෙලාවත් අපි වේදිකාවේ ආණ්ඩුව දෙන්න කියලා කතා කරලා බහිනකොට හිතෙනවා වැඩි වුණාද දන්නේ නැහැ කියලා මොකද සමාජයේ තින්ට මනෝභාවය ඇවිල්ලා නෑ අපිව අපිව මිනිස්සුගේ ඔළුව ඇතුලේ අපි ප්ලේස් කරලා තිබුණේ අර වොචර්ගේ භූමිකාවට. හැබැයි ලංකාවේ මොහොතන මේක තමයි වෙනස. ලංකාවේ දීර්ඝ කාලයකට පසුව ජාතික ජන බලවේගයේ අපිට ආණ්ඩුවක් කියන තැනට ජනතාව අපිව ප්ලේස් කරලා තිනවා. මේගොල්ලන්ට බලයක් දෙන්න ඕන. එහෙමනේ. නේද? ඒ කියන්නේ ආණ්ඩුවක් කියන තැනට අපි ස්ථානගත වෙලා තිනේ එක. ඒක වැදගත් ලංකා දේශපාලන. දෙක ජනතාව ජනතාව වෙනස් වෙලා ඉන්නේ මෑත අපි දන්න දේශපාලන ඉතිහාසයේ ජනතාවගේ ස්වයං නැගිටීමක් කරා පාලකයන් පළවැහැරියා අපි දන්න මේක ලිබියාවේ ඉරාකේ ඊජිප්තුවේ ඉයුනිසියාවේ සිද්ධ වුණා හැබැයි හැම එකක් පිටුපසම වෙන දේශපාලන ජාත්‍යන්තර දේශපාලන බලුවම නමක් එක්ක ඒවා නැගිටපු දේවල් ස්වයං නැගිටීම් නෙවෙයි ලංකාවේ ජනතාව ස්වයංව නැගිටි කට්ටියකට මේ රනිල් මාර ප්ලෑන් නෙවෙයි පස්සේ මම කියන්නේ නැහැ මුතක. ඒ කියන්නේ එහෙම නෙවෙයි මේ ස්වයංව ජනතාව ඔගොල්ලෝ ආවේ නැද්ද? ඔගොල්ලෝ උද්ඝෝෂණය කරේ නැද්ද? ස්වයංව ජනතාව නැගිටලා පාලකෙක් පළවෑරියා. ලංකාවේ පළවෙනි වතාවට. ඉස්සර ජනතාව දේශපාලකට බයයි. ඇමති ඇඟිලි පහේ මුදු පහක් දාගෙන ලොකු නේද කඹයක් වගේ බේස්ලට් එකක් දාගෙන ලොකු
කොතාගෙන තඩි ජීප් එකකින් කළු කණ්ණාඩි දාලා වාහන හතර පහකින් ගමට බහිනකොට මිනිස්සු මිනිස්සු ඒකට ආසක්ත වෙනවා මෝහණයටපත් වෙනවා මහරයි අපිව පාලනය කරන් ඉන්නම කෙනෙක් බලන්න කුසුදු පාට තඹ පාට මං කියලාද තඹ පාටයි කියලා දිනු සසින්ද රාජපක්ෂටිම මොනරාගල ගීපෝ බලන්න කෝ යා තඹ පාටනේ කියලා දිනු ජම්බු ගෙඩි වගේ කියනවා මම කියන්නේ මිනිස්සු ආසක්ත වුණා ඒකට අද වාහනකින් ওই විදියට ගියත් මොකද කරන්නේ ජනතාව කියනවා මුන්තට හොරා කාපු එකේ ඒක ඔයගොල්ලෝ දැකද පහුගිය කාලේ නාමල් නාමල්ර ටොයෝටා වෑන් එකේ ගියන උසාවියට දැක්කද අර උසාවියට මම දැක්ක වෑන් එකේ යනවා අද අරෙම යන්න බෑ සමාජ වෙන තැනක තියෙන්නේ ඒ නිසා වෙනදා දේශපාලකට ජනතාව බයයි අද ජනතාවට දේශපාලක බයයි පළවෙනිව තර ලංකාවේ ඒක දේශපාලනේ සිද්ධ වෙච්ච වෙනස මේ තත්ත්වෙට ඊළඟ ගත්තොත් වෙනදා ඔය පක්ෂ වලට කියන කතාවක් තිබ්බා කියන කතාවක් තිබ්බනේ ඇවිල්ලා සිංගප්පූරුව කරනවා සිංගප්පූරුව මෙහෙමයි අපේ සැලස්ම සිංගප්පූරුව කරන කියලා කතාවක් උතන්න තිබුණා එහෙම නැත්නම් ඇවිල්ලා කියන මොකද්ද අපි මේක ආසියාව ආශ්චර්ය කරනවා දැන් ඔන්න නිලුම් කුල්න හැදෙමින් තියෙනවා තව ටික දවසකින් බලන්නකෝ ඒගොල්ලන්ට කියන කතාවක් තිබ්බා අද රටට ඇවිල්ලා ඒගොල්ලන්ට කියන කතාවක් නැහැ ඒගොල්ලෝ සිංගප්පූරුව ගැන මැලේසියාව ගැන ආසියාව ආශ්චර්ය ගැන මහතිර් මොහමඩ් ගැන ලී ක්වාන් යූ ගැන අදපු සියලු කතා ප්‍රබන්ධ අසත්‍ය බව සමාජයට අහු වෙලා තිබෙනවා ජනතාවට වෙනදා ආර්ථික පිළිමද විශාල සීන මෙව්වා අද ජනතාව ආර්ථිකේ පතුලටම කඩා වැටලා තියෙනවා ණය ගෙවා ගන්න බැරි වෙච්ච බංකොලොත් රටක් ඇදලා තියෙනවා එදා නෙවෙයි අද වෙනස් ඒ වගේම ඔබ කීපක ඇත්ත මමත් පැහැදිලි කරා සාම්ප්‍රදායික මේ මාස් මීඩියා ඒ කියන්නේ ප්‍රධාන මාධ්‍ය ජාලවලට ඉස්සලා ප්‍රබල භූමිකාවක් තිබුණා කාලයක් අපේ රටේ මුළු මතේ පෝෂණය කරන්නේ පත්තර පත්තර අයිතිකාරට අපි දන්න කවුරු කියන්නේ ඉනඟ කාලයක් අපේ රට විශාල මතවාදී බලපෑම කරන්නේ මේ රේඩියෝ ඒක අවසුණා ඊළඟ අපේ රට ප්‍රබලතම භාවිත බලපෑම කරේ මාධ්‍ය රූපවාහිනී ඒ ඔක්කොම ඒගොල්ලන්ගේ ආධිපත්‍ය තිබුණේ හැබැයි ලංකාවෙත් ලෝකෙත් අද විශාලතම මාධ්‍ය බලපෑම කරන්නේ සමාජ මාධ්‍ය ඒ නිසා මොකද වෙලාදී ඒ නිසා ජනතාවට වේගයෙන් තොරතුරු ගලාගෙන යනවා ඉස්සර රූපවාහිනී කියන එක තමන්ට බලාගෙන ඉන්න වෙනවා පත්තරේ කියවලා නිකන් ඉඳ වෙනවා ඉස්සර තිබුණා ඒ නිසා කතරුට ලියුම් කියලා පොඩි පිටු භාගයක් විතර වෙන් කරනවා පාඨකයාට අදහස් ලියන්නේ රේඩියෝ එකේ නම් අසන්නන් ඉල්ලීම් කියලා තියෙනවා පාඨකයාට ටිකක් ඉල්ලන්න රූපවාහිනීත් ඔය වගේ ඒවා තිබ්බනේ ඉතින් හැබැයි සමාජ මාධ්‍ය මොකද කියන්නේ සෑම පුරවැසියෙකුටම තමන්ගේ ප්‍රතිචාරය දැක්වීමට අවස්ථාවක් තියෙනවා නිවන් සුව තිරනේ තිරම කීයක ඒ නිසා මොකද වෙලා තියෙන්නේ වෙනදට වඩා සමාජයට තොරතුරු ගලාගෙන යාමට සඳහා ඇති වී තිබෙන අවස්ථාවන් විවර වෙලා තිබෙනවා. ඒකදී විශේෂයෙන් ගත්තොත් කොවිඩ් වසංගත හමුවේ අපි ඔන්ලයින් අධ්‍යාපනයට ගිනානේ. ඒ ඔන්ලයින් අධ්‍යාපනයට යාම ඒ වෙලාවේ දරුවන්ට අසාධාරණයක් වුණා. හැබැයි අපේ රටේ ගම් ඇතුළට මේ මාධ්‍ය යන්න පටන් ගත්තා. Zoom කියන්නේ මොකද්ද? WhatsApp message එකක් බලන්න. හරිද මේ හැමකරන්නේ ස්මාර්ට් ෆෝන් එකක් පවුලකට ගන්න. ඒ දරුවට ඔන්ලයින් උගන්වන්න පෑනේ. ඕගලන්ට ස්මාර්ට් ෆෝන් කරදරයක් තියෙන තේ කාලේ. කොවිඩ් කාලේ. දැනුත් ඇති. මම මේ කියන්නේ ඒ නිසා මොකදලා තියෙන වෙනදට වඩා මේ තාක්ෂණය ගමට ගලාගෙන කියලා තිබෙනවා. ඒ වගේම වෙනදට වඩා වෙනද අපේ රටේ දේශපාලනයේ තිබුණේ කාටද? අම්මා තාත්තා තේ. අම්මා තාත්තා තමයි රැස්වීමට යන්නේ. අම්මා තාත්තා තමයි කොඩිවැල් එල්ලන්න යන්නේ. දරුව දේශපාලන සක්‍රිය වුණේ නේ. ලංකාවේ පළමු වතාවට අම්මා තාත්තාගේ දේශපාලන තීන්දු විසින් තමන්ගේ අනාගතේ විනාශ වන බව තරුණ පරම්පරාව දන්නවා. ඒ නිසා මම මෙතන තරුණ පරම්පරාව වේගවත්ම සක්‍රීය දේශපාලනට වර්ධනය වීම එකතු වෙමින් තිබෙනවා. අන්නේ ඔක්කොම සාධක ගත්තට පස්සේ මම කියන්නේ නම් වෙනදා රැවටීමකට භාජනය කරපු ජනතාව දැන් රවට්ටන්න බෑ. මම රැ ගම්මුල ගිහිල්ලා කියනවා මෙහෙම. ඒගොල්ලෝ කතා වෙනවා අපිට ඇහෙනවා ගම් නම් එකපාර රවට්ටන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනමයි එහෙම. හැබැයි මම කියන්නේ ඒක කරන්න බෑ කියලා. ඒ නිසා දැන් නේද වෙනදාට වඩා වෙනස් සමාජයක් ඇති වී තිබෙනවා. ඒ නිසා අර වෙනදා වගේ නේද චන්ද දවසේ රැයට නාගී කෙනකින් ඒ වගේ මං හිතන්නේ නැහැ තවදුරටත්. නේද ඒ කියන්නේ සමහරන් නාලිකාවල තියෙන සමාජ වගකීම. ඒගොල්ලෝ ඒ මාධ්‍ය තියෙන ක්‍රෙඩිබිලිටි එක ඒකේ තියෙන වටිනාකම ඒකට තියෙන ඇගීම පවා නේද ඒක පිළිබඳ තියෙන විශ්වාසය පවා නැති කරගෙන නේද මාධ්‍ය පවුවේ චන්දුල් වැඩ කරා. ඒ නිසා මම හිතනවා තවදුරටත් මං කියන්නේ ඔය බලපෑමක් නැහැ කියන එක නෙවෙයි බලපෑමක් තියෙනවා. නමුත් ඊට වඩා
ජනතාවට මේ තොරතුරු ගලාගෙන යාම සඳහා අවස්ථාවක් තියෙනවා. එනිසා මම හිතන්නේ එම රැවටීමට භාජනය වෙන්නේ නැති කියලා විශ්වාස කරලා තියෙනවා. බොහොම හොඳ පැහැදිලි කිරීමක්. මොකද මගේ ප්‍රශ්නයත් ඒ ප්‍රශ්නේ දිගුවක්. දැන් මට ගොඩක් කතාවලදී සහෝදරයාගේ සහ පක්ෂයේ හැසිරීමේදී මට දැනෙන්නේ බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය. මොකද ජනාධිපතිවරයාගේ දුරකාලය අවසන් වෙනවා බොහොම පැහැදිලිව. එතකොට කැඳවීමේ මූලික හැකියාව සහ කියන්නේ ව්‍යවස්ථාපිතව අවශ්‍යතාවය තියෙන මැතිවරණය තමයි ජනාධිපතිවරණය. නමුත් ඔබ කිව්වා වගේම අපි හැමෝම දන්නවා වගේම වර්තමාන ජනාධිපතිවරයා එහෙම ඔහු දන්නවා ඔහුට ජනබලය කියන තැන දී ජනාධිපතිවරණයක් කැඳවීමේ අවශ්‍ය සහගත තත්ත්වයක් ඔහු දන්නවා සහ හැමෝ මං හිතන්නේ බහුතරයක් දෙනා එක දන්නවා. එහෙම තියෙන අවස්ථාවකදී ඒ මැතිවරණයේ කැඳවීමට අවම සහ උපරිම කාලය ඇතුළත ඔහුට පුළුවන් උපරිම කාලය ඇතුළත පාර්ලිමේන්තුව විසිරන්න අවුරුදු 4 ඉවරයි පාර්ලිමේන්තුව විසිරන්න පුළුවන් මහා මැතිවරණයකට කැඳවීමක් කරන්න පුළුවන්. අවම දින ප්‍රමාණය දීලා කැඳවලා එහෙම ඡන්දයක් දෙන්නොත් මන්ත්‍රී ආසන 113ක් ගන්න ඕනේ. හැබැයි ඔබ පැහැදිලිව කියනවා අපි සන්ධානගත වෙන්නේ නැහැ පක්ෂත් එක්ක. සහ මම හිතන්නේ ඒ වගේ කාලවකවානුවක කිසිම පක්ෂයකට සන්ධානගත වෙන්න අවස්ථාවක් හදන්නේ නැහැ. එහෙම තත්වයක පැහැදිලි ස්ථාවරයක ඔබ ඉන්නවද මන්ත්‍රී ආසන 113ක් ගැනීමට ජාතික ජනබල වේගයේ එහෙම හැකියාවක් මේ වෙනකොට තියෙනවද සහ එහෙම නැති වුණොත් ඔබට විකල්පයක් තියෙනවද? බොහොම ස්තුතියි. වැඩගත්. මම හිතන මෙහෙම මතකද කියන්නේ රනිල් වික්‍රමසිංහ කැමති ඡන්ද නොතියම යන්න. ඡන්ද වලට කැමති නැහැ. හැබැයි එයා නැවත ජනාධිපති කෙනෙක් වීම සඳහා උත්සාහ කර තිබෙනවා නම් ජනාධිපති ඡන්දර කලින් වෙන කිසි ඡන්දයක් තියන්නේ නැහැ. මොකද වෙන ඕනෑම ඡන්දයක් පැවැත්ීමේ ප්‍රතිඵලයේ විසින් ඔහුට ජනාධිපති නෙවෙයි ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න බැරුව යනවා. පළාත් පාලන ඡන්දෙ තිබ්බනම් ඒ ඡන්දෙ ප්‍රතිශතයෙන් ඔහුගේ ඇත්ත තරම පේනවා. ඒතර යන ජනාධිපති ඡන්දෙ තරග වදින්න බෑ. පාර්ලිමේන්තු ඡන්දෙ තිබ්බත් තේමයි. පාර්ලිමේන්තු ඡන්දෙ තිබ්බත් රනිල්ට රනිල්ගේ කණ්ඩායමේ තරම පේනවා. ඒතර යාට ජනාධිපති ඡන්දෙ තරග වදින්න බෑ. ඒ නිසා යාගේ උත්සාහය තියෙන්නේ කිසි ඡන්දයක් ඔක්කොම ඡන්ද නොතියන්න තමයි කැමති. නමුත් යාට ජනාධිපති ඡන්දෙ නොතියන්න බෑ. ඒ නිසා ජනාධිපති ඡන්දෙට පෙර මහ ඡන්දයක් හෝ ජනාධිපති ඡන්දයක් එන තැන ඉඳ කඩ අඩුයි. හැබැයි ඒක ඕන වෙලා තියෙනවා පොට්ටුවට. පොට්ටුව එළබෙන ජනාධිපති වර්ණයේදී අර ප්‍රධාන තරඟකරුවන් දෙන්නෙක් අතර තමයි ජනාධිපති වර්ණයේ ද්‍රවීකරණය වෙන්නේ. කඳුරු දෙකකට තමයි මේක පෙළගෙන්නේ. ඒ කඳුරු දෙකෙන් එකක් බවට පොට්ටුවපත් වෙන්නේ නැහැ. ඒක හරි පැහැදිලිනේ. ඒතර පොට්ටුව තනියම අපේක්ෂකෙක් දැම්මොත් වෙන දේ තමයි පොහොට්ටුවට දැන් ඡන්ද ප්‍රමාණයක් තියෙනවනම් ඒ ඡන්ද ප්‍රමාණයවත් ජනාධිපති ඡන්දෙන් ප්‍රකාශයට පත් වෙන්නේ නැහැ. ඊළඟ ජනාධිපති ඡන්ද කවුරු දිනුවත් පහුදා පාර්ලිමේන්තුව ඉස්සරහම. එහෙනම් පොහොට්ටුවට වෙනම අපේක්ෂකෙක් දැම්මොත් තමන්ගේ ඡන්ද ප්‍රමාණය තියෙන ටිකවත් ලැබෙන්නේ නැහැ ජනාධිපති ඡන්දකදී දාන්න කෙනෙකුත් නැහැ ඒගොල්ලන්ට. එනිසා ඒගොල්ලන්ට සිද්ධ වෙන්නේ දේ තමයි මහා ඡන්දය අහිතකර ප්‍රතිඵලයක්. එහෙමනම් ඒගොල්ලෝ කරන්න ඕන රනිල් වික්‍රමසිංහට සහාය දෙන්න. රනිල් වික්‍රමසිංහට සහාය දෙන්න කිව්. ඔය පක්ෂවලින් බලය අනිත් පැත්තට ගියොත් එයත් එක්ක තමයි දේශපාලන පෙතේ ඉන්නේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ බණ්ඩාරනායකල අතේ තියෙනකන් දේශපාලන සිටියමිල්ල බණ්ඩාරනායකලත් තියෙනවා. SWR බණ්ඩාරනායක, සිරිමාව බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක. චන්ද්‍රිකා බණ්ඩාරනායක බැටන් එක ගියා කාටද? රාජපක්ෂලාට. ඊළඟ එළුනේ රාජපක්ෂලාගේ පෙත. මහින්ද රාජපක්ෂ, වැසි රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ. දැන් ඒගොල්ලොත් එකතු වෙලා රනිල් වික්‍රමසිංහට ගියොත් ඊළඟ දේශපාලන පෙතේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ, සාගර රත්නායක, කවුද? රුවන් විජේවර්ධන නේද? ඒක තමයි දේශපාලන පිට. ඒතර මොකද වෙන්නේ? රාජපක්ෂලගේ දේශපාලන ඉතනින් අවසන්. එහෙනම් ඇත්තනම් අර්බුදයට මුහුණ දෙන්නේ පොහොට්ටුව. ගෙදර ගියොත් අඹුනසි, මග හිටියොත් තෝනසි වද. ඒ කියන්නේ ඡන්දෙට ජනාධිපති ඡන්දෙට වෙනම ඉල්ලුවොත් ඒක ඉතාමත් දුර්වල ප්‍රතිඵලයක් එනවා. සහය දුන්නොත් ඒගොල්ලන්ගේ දේශපාලන පිට අවසන් වෙනවා. ඒ නිසා පොහොට්ටුවට අවශ්‍ය වෙලා තියෙන කලින් මහා ඡන්දයක් ගන්න. හැබැයි දැන් තියෙන ව්‍යවස්ථාව අනුව මහා ඡන්දයක් ගත හැකි වෙන එකම විදිය ජනාධිපතිවරයා පාර්ලිමේන්තු විසිරේරුත් විතරයි. අයවැය පරාද කරලා ගන්න පුළුවන්කමක් තියෙනවා දෙපා. නමුත්
මේ කවුරුත් ඔකට උස්සන්නේ නැහැ. ඒක නම් හරි. දැන් බලමු. තව මාසෙයි මේ 13 ඉදිරිපත් කළා දෙසැම්බර් 13 ඡන්දේ තියෙනවා. හරිද? ඒක වෙන්නේ නැහැ. එහෙනම් වෙන්න වැඩිපුර ඉඳ තියෙන මොකද්ද? ජනාධිපතිගේ පාර්ලිමේන්තු විසිරේතර පාර්ලිමේන්තු ඡන්දයක් එන්නේ. හැබැයි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු ඡන්දෙට පෙර ඡන්දයක් හරියන්නේත් නැහැ. ඉතින් ඔතන හිර වෙලා තියෙනවා පාර්ලිමේන්තු ජනාධිපති ඡන්දෙට පෙර පාර්ලිමේන්තු ඡන්දයක් කියන එක. ඊළඟ ජනාධිපති ඡන්දෙට පෙර පාර්ලිමේන්තු ඡන්දයක් තිබ්බොත් ඒක තියෙනවා මෙහෙම වාසියක්. ජනාධිපතිවරයාට තමයි ආණ්ඩු පිහිටවීමේ බලය තියෙන්නේ. අපේ ආණ්ඩු ක්‍රමවස්ථාවේ තියෙන්නේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය තියෙනවාය කියලා හැඟෙන කෙනා අගමැති හරියට පත් කරන්න පුළුවන්. තියෙන්න ඕනේ හැඟෙනව. අර මෛත්‍රීපාල සිරිසේන කරේකනේ පාර්ලිමේන්තුවේ බහුතරයේ තියෙනවාය කියලා මට හැඟුණේ මහින්ද රාජපක්ෂගේ. හැඟෙන කෙනා. එහෙනම් පාර්ලිමේන්තු ඡන්දකින් පස්සේ ආණ්ඩුව පිහිටවීමේ බලයක් එනවා කාටද? ජනාධිපතිවරයාට. ඒ ජනාධිපතිවරයා සම්බුන් ටික එකතු කරලා ආණ්ඩුව පිහිටවයි. කියලා අපි හිතමු. හැබැයි ඒ ආණ්ඩුවයි ජනාධිපති ධූරයයි අතර විශාල කාලයක් නැහැ. අවුරුදු දෙක තුනක විතර කාලයක් තිබුණා එතන තිබ්බා ගේම් අප්ලේ කරන්න. මේ කට්ටිය ගත්ත එකතු කරගත්ත ජනාධිපති එකතු කර අවුරුදු දෙකක් ගිහපුව වෙන තත්වයක්. හැබැයි අනිවාර්යෙන් ලබන අවුරුදු අගෝස්තු මාසෙ වෙනකොට ජනාධිපති ඡන්දය කැඳවන්න. එතකොට යා මහඡන්දේ තියලා සම්බුන් වලින් ආණ්ඩුව කදාගත්තත් යා ජනාධිපති ඡන්දෙට මුහුණ දෙනවා. එතකොට අන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි 113 නෙවෙයි බහුතරයේ තියෙනවා නම් ජනාධිපති ඡන්දෙදි ඒ කියන්නේ පක්ෂ වලින් වැඩි පක්ෂ අපි වෙනවා නම් ජනාධිපති ඡන්දෙදි කණි පැත්ත හැරෙනවා. ඒකනේ එක. ඊළඟ හැබැයි ඒත් පාර්ලිමේන්තුවේ බහුතරය වුණා. දැන් අපිට ජනාධිපති ඡන්දෙට පෙර පාර්ලිමේන්තුව හදලා ඉවරයි. එතකොට අපි බලන්න ඕන ඒ ඡන්දෙදි ජනතාව අපි කියන්නේ අපි තිබ්බේ කොතනද? අපිට මන්ත්‍රීවරු සංඛ්‍යාවක් දීලා තියෙනවා. හැබැයි ආණ්ඩුවක් හදන්න නෙවෙයි වොචර් වැඩේ කරන්න කියලා අපි හිතමු. එහෙනම් අපි වොචර් වැඩේ කරගෙන ඉන්නවා. හැබැයි අපිට ඒ ඡන්ද ප්‍රතිඵලෙන් පේනවා ජනතාව උත්සාහ කළා තුන අපිට ආණ්ඩුවක් දෙන්න. හැබැයි 113 ලැබිලා නැහැ. ඒ ප්‍රතිඵලය අපිට සංඥාවක් තියෙනවනේ ජනතාව මොකද්ද මේ කියන්නේ? ජනතාව අපිට කියලා තියෙන වොචර් ජොබ් එක නම් හා ජනතාව අපිට උත්සාහ කළා තුන ආණ්ඩුවක් දෙන්න. හැබැයි 113 ලැබිලා නැහැ. අන්නේ වගේ වෙලාවකදී ඒ තේරීපත් වෙන පක්ෂ නෙවෙයි ඒකේ යම් മന്ത്രി වෘත් එක යම් එකඟතාවයකට යන්න වෙයි කියලා අපි හිතනවා. එයි ජනතාවගේ අපේක්ෂාව ආණ්ඩුව පිටවීම නම් අපිට අයිතියක් නැහැ ඒ ජනතාවගේ අපේක්ෂාවට පැත්තකින් තියන්න. ඔවුන් අපිට ආණ්ඩුවක් දෙන්න හදලා තිනවා. හැබැයි 113 දෙන්න බැරි වෙලා තියෙනවා. ඒතකොට අපි ඒක සම්පූර්ණ කරන්න උපක්‍රමයක් හදා ගන්න ඕන. ඔබ තමයි මට හිතන්නේ අපිට තියෙන පාර කියලා මම විශ්වාස කරන්නේ.